ආයිබෝ විඩාබර මනසට දයාබර ඇමතුමා සෙනේ බර ඔය හිතට ලෙන්වතු කතා දෙයක් කියන්නේ ඔබේ ජීවිතේ යම් යම් පුද්ගලික කාරණා තියෙනව නේද තව කෙනෙක්ට කියන්නේ ඔබට විශ්වාසයි කියලා හිතන කෙනෙක් ඉන්නව නේද ඔබේ ජීවිතේ ඒ දේවල් අහන්න එහෙනම් මම මේ කියන්නේ පොඩ්ඩක් අහන්න ඒ හැමෝම ඔබට විශ්වාස කරන්න පුළුවන්ද මම දෙයක් ඔබට විශ්වාස කරලා කියනවා ඔබ ඒක අහනවා මගේ ඔය අත තියලා ඔබ දියුරලා එක තව කෙනෙක්ට කියන්නේ නැහැ මේවා ගලේ කිටු අකුරු වගේ ඔබ ඕන දෙයක් කියන්නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න එවන පුද්ගලින්ගේ ඔබ එහෙම දේවල් අහලා අන්තිම ප්‍රතිඵල කරන්නේ ඔබේ ආත්ම ගරුත්වයක් නැති කරලා තමයි එයාලා නවතින්නේ මේවට උදාහරණ හොන්තරගද සමාජයෙන් ගන්න පුළුවන් අපි යම් දෙයක් තව කෙනෙක්ට කියන්න කලින් එකපාරක් නෙමෙයි දහස් වාරක් හිතන්නේ නෝ මොකද අද අපි සමාජයේ අපිට හමු වෙන පුද්ගලයෝ කල්යාණ මිත්‍රයෝ නෙමෙයි ඒ වගේම තමයි පාප මිත්‍රයෝ නෙමෙයි අපි දැනගන්න ඕන අපේ විශ්වාසවන්තම කෙනෙක් අපේ ජීවිතේ අපේ සමීපෙන් තියාගන්න ඒ ඔබේ මව වෙන්න පුළුවන් ඔබේ පියා වෙන්න පුළුවන් ඔබේ සහෝදරිය වෙන්න පුළුවන් ඔබේ හොඳ මිතුරිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ ආදරවන්තයා වන්දිය වෙන්න පුළුවන් මේ කවුරුනත් ඔබේ ජීවිතයේ යම් යම් පුදුලික කාරණා තව කෙනෙක්ට කියන්න කලින් හොඳට හිතන්න. මොකද පෞද්ගලිකත්වය හැමෝටම තියෙනවා. මට ප්‍රශ්නයක් මට දෙයක් කියන්න ඕන කාට හරි. හැබැයි මම ඒ කියන තෝරගන්න කෙනා මට විශ්වාසදායක කෙනෙක් වෙන්න ඕන. නැත්නම් එයාලා ඒවත් මගෙන් අහලා තව කෙනෙක්ට මෙහෙම කිව්වනේ මෙයා මෙහෙමයි කියලා හොඳින් අහන ගම තව අඩුපාඩු එකතු කරලා නරක එකතු කරලා තමයි තව කෙනෙක්ට කියන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරන අපේ සමාජ ජීවිත වලදී අපේ පෞද්ගලිකත්වය රැකගෙන ජීවත් වෙන්න. අපිට සමහර වෙලාවට දරා ගන්න බැරි දේවල් අපිට ඕන තව කෙනෙක් බෙදාගන්න. මම කියන්නේ ඒකට ඔබට විශ්වාසවන්තව කෙනෙක් පවණ තෝරගන්න. ඔබේ ජීවිතේ හම් වෙන හැමෝටම ඔබේ පෞද්ගලිකත්වය නිරාවරණය කරන්න යන්න එපා. ඔබේ ජීවිතේ හම් වෙන හැමෝටම ඔබේ ජීවිතේ හැම දෙයක්ම කියන්න යන්න එපා. ඒක රැකියාවක ස්ථානයක් වෙන්න පුළුවන්, බෝඩිමේ වෙන්න පුළුවන්. කුමන හෝ ස්ථානයක සමාජයේ කවුරු අතර හරි ඔබ පිරිසක් සමග ගැවසෙද්දී හොඳට හිතන්න. එකපාරක් මේ දහස් වරක් ඔබේ පෞද්ගලිකත්වයේ තව කෙනෙක්ට කියන්න කලින් හොඳට හිතන්න. එහෙම වුණොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. අලුත් වීඩියෝ අරගෙන නැවත හමු වෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.